වස්සාන සමයේ පෙරවස් සෙනඹුණු භික්ෂූන් වහන්සේ තෙමසකින් පසු වස් පවාරණය කිරීම වප් පොහොය දිනේදී සිදු කෙරෙනවා. සත්වන වස් කාලය ගත කිරීමට තෞතිසා දෙව්ලොවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර ඇත්තේද අද වැනි පොහොය දිනකයි. මේ අතර වප්පුර පසළොස්වක පොහොය දිනේ නිමිත්තෙන් ස්වර්ණවාහිනී ආගමික මෙහෙවර අද ක්‍රියාත්මක වුණේ මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ සිටයි. අටසිල් සහ බුද්ධ වන්දනාව අද මෙහෙවනු ලැබුවේ පූජ්‍ය කෑගල්ලේ රතනසාර ස්වාමීන් වහන්සේ විසින්. බුද්ධං සරණං ගච්ඡාමි. ඉන් අනතුරුව උදෑසන 7:30 9 අතර කාලයේ වෙන් කෙරුණේ තරුණ්‍ය මුහුණ දෙන ගැටලුවලට ධාර්මික විසඳුම් මැතුරත් තරුණ සිතට බුදු සිසිල සාකච්ඡාව වෙනුවෙන්. ඒ සඳහා අද වැඩම කරනු ලැබුවේ පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ. අපි නොහිතන පුංචි දේවල් තියෙනවා. දැන් පහවුණු කාලේ අපිට මේ ඇඳිරි නීතිය පැනෙව්වනේ මේ වසංගත තත්ත්වයත් එක්ක. එතකොට ගෙවල් වලට වෙලා සති දෙකක් විතර ගත කරනකොට ඒ පීඩනය දරා ගන්න බැරි වුණ සමහරුන්ට. මොකද්ද කරන්නේ? ලොකු ගැටලුවක්. එතකොට හිතුන්නේ නැද්ද සතෙක් කූඩුවක දාලා හදනකොට ඒ සතාට මොනව හිතෙන්නේ නැද්ද කියලා? අද දිනේදී තවත් සුවිශේෂී වැඩසටහනක් පොහොය දිනේ නිමිති කරගනිමින් සිදු කෙරුණා. ඒ ඥානම් පදනමේ අනුග්‍රහයෙන් ස්වර්ණවාහිනී ශ්‍රී FM එකතුව මෙරට පිරිවෙන් අධ්‍යාපනයේ නගා සිටුවීම සඳහා වූ සසුනෝදය වැඩසටහන ආරම්භ කිරීමයි. තරම අපාදරින් සමුගත් පන්නල ඥානාලෝක ස්වාමීන් වහන්සේගේ අදහසක් තමයි මේ සසුනෝදය හරහා සාමණේර ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපනයට යම්කිසි මෙහෙවරක් සිදු කරන්න. අපි කිහිප වතාවක් උන්වහන්සේගේ ඉහළ කළමනාකාරීත්වයත් එක්ක ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM අපි සාකච්ඡා කළා, සැලසුම් කළා. බෙන් හෝල්ඩින්ග්ස් ආයතනයත් ලන්ඩනයේ ජානම් පදනමත් එක්ක එකට එකතුලා මූල්‍ය අනුග්‍රහයත් සහිතව මේ කටයුත්ත ඉතාමත් ඉහළ අන්දමින් පවත්වන්නට මේ ඇත්තරම මූලික අදියරක් පමණයි. සසුනෝදය හරහා දිවයිනේ සාමණේර ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන සියලු මුද්‍රිත ග්‍රන්ථ අපි මේ එක් කොටසක ඇතුළත් වෙනවා. ඉන් අනතුරුව පූජ්‍යපාද වතුරවිල සිරි සුජාත ස්වාමීන් වහන්සේ දහවල් ධර්මදේශනාව සිදු කළා. ඉන් අනතුරුවයි අමාදහර දහම් සභාව ඇරඹුණේ. අදත් ඒ සඳහා පූජ්‍ය පදලංගල ධම්මදේව ස්වාමීන් වහන්සේ සමග ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනාරත්න කාර්යවසම් මහතා එක්ව සිටියා. පස්වරුවේ සුමදුර යුගාසන කාව්‍යමය ධර්මදේශනාව පූජ්‍ය කාව්‍ය ශ්‍රී මස්සන්නේ විජිත හිමි සහ කාව්‍ය ශ්‍රී හැද්දෑවේ නාලික ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබුවා. මේ අතර වප්පුන් පොහෝ දිනේ නිමිති කරගනිමින් අදත් දිවයින පුරා විහෙර විහාරස්ථානවල ආගමික කටයුතු සිදු කෙරුණේ මෙලෙසින්.